What's up friends? අද අපි කතා කරමු ලංකාවේ ජනප්‍රියම motorcycle brand එකක් ගැන. ඉතින් මේ brand එක ගැන කතා කරන්න කලින් subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ brand එක motorcycle brand එකක්. මෙගලන් හරිම දක්ෂයි race bike නිර්මාණය කරන්න. ඒ වගේම ඒ ආභාෂයෙන්ම street bikes නිර්මාණය කරන්න දක්ෂ company එකක්. ඉතින් මේගල වෙන කවුරුත් නෙමෙයි යමහා සමාගම ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. යමහා ගැන කතා කරනවා නම් අපි මුලින්ම කතා කරන්න ඕනේ මේ බයික්ස් නිෂ්පාදනයට ආරම්භ කරන්න කලින් කොහොමද මේ යමහා සමාගම නිර්මාණය වුණේ කියන. ඉතින් මේ සමාගමේ නිර්මාතෘ තමයි ටොරකාසු යමබා 1851 මේ 20 තමයි මොහු ඉපදින්නේ. ඉතින් මෙයා බේසිකලි වොච් මැකැනික් කෙනෙක්. මෙයා ඊට පස්සේ මෙඩිකල් ඉකියුමන්ට් රිපයර් කරනවා, ඒවා ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ හැමෝටම තියෙනවා ජීවිතේ ටර්නින්ග් පොයින්ට් එක. ඉතින් මෙයාගේ ටර්නින්ග් පොයින්ට් එක තමයි 1886 වයස අවුරුදු 35 හමමට්සු කියන නගරයට මෙයාට මූව් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් එහිදී ඔහුට ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විවිධ ආර්ථික අපහසුතා. ඉතින් එහිදී ඔහුට ඔහුගේ වොච් රිපයරින් එකත් නැවත කරන්න සිදු වෙනවා. ඒ වගේම හොස්පිටල් ඩිරෙක්ටර් කෙනෙක් ගාව රික්ෂමෑන් කෙනෙක් ලෙස කටයුතු කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ජින්ජෝ ප්‍රාථමික විදුහලේ යෝගන් එක කැඩෙනවා. ඉතින් මෙයා ඒක රිපයර් කරන්න මෙයාට චාන්ස් එකක් ලැබෙනවා. ඉතින් මෙයා යනවා, ඒ අවස්ථාව මෙයා ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් මෙයා ඕගන් එක රිපයර් කරන ගමන් මෙයාට අයිඩියා එකක් පහළ වෙනවා. ඉතින් මේ අයිඩියා එක පහළ වුණ ගමන් ඔහුට හිතෙනවා ජපානයේ රීඩ් ඕගන් නිෂ්පාදනය කරන්න. ඉතින් මෙයා ඒ නිසා ඒ නිෂ්පාදනය කරන ඕගන් එක ගැන හොඳට හොයලා බලලා ඒකේ කැඩලා තියෙන ස්ප්‍රින් දෙක was a dreamer. සමග ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. ඔව් ළඟ මුදල් තිබෙන. ඉතින් ණයක් අරගෙන මොහුගේම ව්‍යාපාරයක් ලෙස මේක පටන් ගන්නවා. ඒකට උදව් ලැබෙන්නේ ඔහුගේ medical equipment repair shop එකේ යාළුවෙක්ගෙන්. ඉතින් 1887 දී Nippon Gakki Co Limited පිහිටනවා. ඒ වගේම 1887 පළවෙනි Japanese reed organ එක නිෂ්පාදනය කරනවා. ඉතින් මොහු නිෂ්පාදනය කරන මේ reed organ එකට හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. ඒ සමගම ඔහුට සිදු වෙනවා කිලෝමීටර් 250 දුර තියෙන ටෝකියෝ යුනිවර්සිටි එකට මේ organ එක ඉදිරිපත් කරන්න. ඉතින් මේ organ එක ඉදිරිපත් කරාම ප්‍රොෆෙසර් කියනවා මේක සාර්ථක නිර්මාණයක් නෙවෙයි කියලා. ඉතින් මුල්ම නිර්මාණය සාර්ථක නිර්මාණයක් නොවේ කියලා ඔහු දුක් වෙන්නේ. ඔහු කොහොම හරි chance එකක් ලබා ගන්නවා එම යුනිවර්සිටි එකේම මේ music theories වලට සහභාගී වෙන්න. ඉතින් ඔහුට මාසයක් සහභාගී වෙන්න chance එකක් ලැබෙනවා. ඒකත් නොමිල. ඉතින් ඔහු මේ chance එක උපයෝගී කරගෙන දෙවනි reed organ එක නිර්මාණය කරනවා. ඒ සමගම organ 7කට order එකක් ලැබෙනවා. 1889 මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් වෙනවා. 1900 දී පළමු ජපනීස් පියානෝ එක නිර්මාණය කරනවා. 1916 ඔහු මෙලොවෙන් සමු ගන්නවා. දෙවන ලෝක යුද්ධයට පසු වාහනවල ඉල්ලුම ගොඩක් ඉහළ යනවා. එතකොට දෙවන ලෝක යුද්ධයේ කාලේ ගොඩක් මෝටර් රථ නිෂ්පාදන සමාගම් මෝටර් රථ නිෂ්පාදනය කරනවා. ඉතින් මේ සමාගමේ නිපොන් ගක්කි සමාගමේ ප්‍රෙසිඩන්ට් ගෙනිචි කවකාමි ඔහුත් ඉක්මනින් යතුරුපැදි නිපදවීමට කටයුතු කරනවා. එහිදී ඔහු ජර්මන් DKWRT125 2 ස්ට්‍රෝක් යතුරුපැදිය අනුකරණය කර 1954 දී YA1 නැතහො රෙඩ් ඩ්‍රැගන් ෆ්ලයි යන යතුරුපැදිය නිෂ්පාදනය කරනවා. 125cc සිංගල් සිලින්ඩර් එයා කූල් 2 ස්ට්‍රෝක් බයික් එකක් එයා අතිසාර්ථක වීමත් සමගම 1955 නිපොන් ගක්කි කෝ ලිමිටඩ් මෝටර් සයිකල් වලට වෙනම යමහා මෝටර් කෝ ලිමිටඩ් බවට පත් වෙනවා.
ඉතින් ඔයගලන්ට යමහා සමාගමේ ලෝගෝ එක බලා ගන්න පුළුවන්. ඒකේ තියෙන අර රීඩ් ඩෝගන් එකේ ස්ප්‍රින්ග්ස් තුනක් තමයි තියෙන්නේ සිම්බල් එකේ. ඉතින් 1956 YC1 175cc බයික් එක නිෂ්පාදනය කරනවා. 1957 YD1 250cc ට්වින් 2-stroke බයික් එක නිෂ්පාදනය කරනවා. 1958 MF1 50cc street bike එක නිෂ්පාදනය කරනවා. 1964 YDS3 246cc parallel twin 2-stroke bike එකක් නිෂ්පාදනය කරනවා. ඉතින් මේ parallel twin bike එකත් ගොඩක් ජනප්‍රිය වෙනවා ජපානයේ වගේම ලෝකෙම. 1968 DT1 මම ආසම් බයික් එකක් DT එක. ඉතින් මේක තමයි මුල්ම tune off-road bike එක. ඉතින් මේ අර dual sport trial මගේ කලින් වීඩියෝ එකක් තියෙන trial bikes ගැන එක බලන්න පුළුවන්. මුල්ම tune off-road bike එක ලෝකේ තමයි. ඉතින් මේ dual sport bike එක මුල්ම වර්ත නිෂ්පාදනය කරන්නේ Yamaha සමාගම. ඉතින් ඒ වගේ දේවල් නිෂ්පාදනය කරලා ලොව පිළිගත් motorcycle brand එකක් වගේම ලොව පිළිගත් musical instrument brand එකක් බවට පත් වෙලා තියෙන Yamaha. ඉතින් මේ පළවෙනි කොටස විතරයි. ඉතින් ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න, අනිවාර්යෙන් like කරන්න, share කරන්න, comment කරන්න.